සදහම්දහර අපමන විපත් අභිමුවවුවද සධාථනික බුදු දහමින් සලසාගත හැකි සැනසුම පැවස්සෙන සදහම් දෙසුම සදහම්දහර වෙලඳ සේවෙන් සදහම්දහර සම්බුදු සරණයි ශ්‍රීබුද්ධ වර්ෂය දෙදහස් පන්සිය හැට පස්වැන්න උදාවන වෙසක් මාසය වෙනවිින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වලන්සේවය සංවිධානය කරන වෙසක් සදහම්ධාර ධර්මදේශනා ජාතක කතා ධර්මදේශනා ජාත කතා ධර්මදේශනාවන් සෑමමාසයකම පළමුහා දෙවන සතියේදී ඔබට ශ්‍රවණී කිරීමට දැන් අවස්ථාව ජතිතකතා ධර්මදේශනා සහ සහම්දාහර ධර්මදේශනා ගුණනට මුසුකරීමේ සසානුග්‍රහකදායකත්වය ලබාදෙන්නේ. ධර්මදාානය උතුම් බාව ලෝට පසක් කළ ලටෙක් ලංකා ජාත්‍යන්තර පෞද්ගලිකා ඇතනයයි. ඒ විධායක අධ්‍යක්ෂික අයෝමා වික්‍රමසිංහ සාවිධායක අධ්‍යක්ෂ සංජීව වි්‍යශ්‍රී නවරත්න ඇතුළූ කාරිමන්ඩලට අපේ පුුණ්්‍යානු මොදනා. Webබ ප. ස්ලිම් හා රන්ට සම්මානදිනූ ජාතයන්තරතත්වේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වන එකම තීන්තාාලේපය තෙතමනයට දියසීරාවට වැස්සට ඔරොත්තු දෙන්නට බිත්තිය තුළට ජ කාන්දුව බලක්වන්නට ජල ප්‍රතිරෝධක වර්ණ තීන්තාාලේපය. Vෝබස් webpaන්, WPන් නමින් ඉල්ලන්න දිවේනේසිියලු තීන්ත අලවි නියෝජිතීන් වෙතින්වැබේන්ස් නමින් ඉල්ලන්නහ. සදම්දාර. ර්මාවන් ශසනාවන් බාගේම ජාතකතා ධර්මදේශනා සඳහා පින්වත් ඔබට දායකත්ව ලබා ගත හැකි. වෙලඳ සේවය බිදුව එකකයි දෙකයි හැටනවයයි හැට දෙකයි අසුව බිඳුව එක එකයි දෙකයි හැටනවයයි හැට දෙකයි අසුව. වත්ස් කරන්න විස්තර විමසන්න බිින්දුවයි හැත්ත හතයි හයිසිය අනුතුනයි, හැත්තතුනයි අනුතුනෑ. බිදුවය හැත්ත හතයි හයිසිය අනුත්තුනයි, හැත්තතුනයි අනුතුනෑ. ජාත කතා ධර්මදේශනාම් මාලාව වෙසක් මාසේවෙන්ුවෙන්. පිළිගැන්ීම. ගෞරෝණීය ආරාධනය කඩවත මංකඩ පුරාණු විහාරවාස විචිත්‍රභානක පූජ්ජපාද ඇරව්වල සුදම් ස්වාමින් රෙන්න්් වහන්සේහි. සදැහැවතුනි ජාතකතා ධර්ම දේශන අවශ්‍රෝණය කරන්නට මත්තෙන් දැන් අපි තිසරන සහිත පංචසේලයේ සමාධන් වන්නට සාධකාරයක් පවත්වොමින් නමස්කාරය කියන්නටක්වවෙමෝ. අවස්සරයි ස්වාමින්න්රැන්් භහන්ස සාධූ, සාධූ සාධූ. නමුෝ තස්සේ භගබතු අරහතු සම්මාන් සම්බුද්දස්සේ. නමු තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමු තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ බුද්හන් සරණංගච්චාමි බුද්දං සරණංග්චාමි නම්මං සරණංග්චාමි දම්මං සරණංග්චාමී සංහං සරනංග්චාම සංගං සරණංග්චාමි දුතියම් පි බුද්හාන් sarenang gacamin Dutipi buddang sarenang gaca tiampik daang sarenang gaca Dutimpi damang sarenang gacamin tiammpi sanghang sarenang gaca Dutipi sanggang sarenang gacaammpi budhang sarenang gacahatimpi buddang sarenang gacahatiam pi දම්ම සරනගචාමතතිම්ි දම්ම සරණගචාමී තියම්පි සංහ සරනගචාම තතිම්phiි සංhang සරණගචාමී නති පතා වේරමනී සික්හපදන් සමාධ්‍යමී පනති පාතා වේරමණී සික්කාහපදන් සමාධියම න්නදාන වේරමනී සික්හපදන් සමාධ්‍යයාම අධන්නනාදානා වේරමණී සික්කාආපදන් සමාධයා කාමේසු මිච්චාචාරාවේරමනී සික්හපදන් සමාධියමි. කාමේසු මිචාචාරා වේරමණී සික්කා ආපදන් සමාධිය උසාවාදාාවේරමනී සික්කාපදන් සමාධියමි. උසාවාදාා වේරමණී සික්කාපදන් සමාධියයා. සුරාමේරය මජ්්‍ය පමාදට්ඨානා. වේරමනී සිකහපදන් සමාධියාමි. තුරාමේරය මජිපමාදට්ඨානා වේරමණී සික්ක ආපදන් සමාධයාමි සමන්තාචක්හවාලේ සුවතරා ගච්චන්තු දේවතහා සද්හම්මංම නිරාජස්සේ. සුනන්තුසගග මොක්හෙදං ධම්මස් සවනකාලු අයං භදන්තා ධම්මස් සවනකාලු අයං බදන්තා හම්ම සවන කාලු අයං භදන්තා නමුෝතස්ස භගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුෝතස්ස භගෙවෙතුූ අරහතු සම්මා සම්බුද්හස්සේ නමුතස්සෙ භගෙවෙතු අරහතු සම්මාසම්බුද්හස්සේ ජාතන් භූතන් පුරාවුත්තං භගවතෝ පුම්භචරිතන් තායති පකාසතිති ජාතකන්තිති පිනවත්න අද දවසත් මේ පිණුතුන් සියලු දෙනාම. ශ්‍රී ලංකා ගුවන් ුදලි සංස්ථාවේ වෙළඳ සේවයහි සදහම් ධර්ම දේශනා මාලාවේ තවත් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට බලාපොරොත්තුවන්න. අද දවසේ සිට එනම් විවහාරික වශයෙන් දෙදස් විසිේකවර්ෂයේ මැයිමාසේ පළමුදා සිට අපි බලාපොරොත්තු වෙනවා අඔබට ජාතක කතා ධර්මදේශනා අනුසාරයෙන්, දේශනා මාලාවක් සිද්ධ කරන්න සදහම් දහර ධර්ම දේශනා මාලාව ආරම්භ කලාවාගේම සදහම් දහර ධර්ම දේශනා මාලාවට සමගාමීව ශ්‍රී ලංකා ගුවන් ඉදිලි සංස්ථාවේ වෙළඳ සේවේ සදහම් දහර ධර්ම දේශනා මාලාවේ ප්‍රදාන නිවේ දෙක තුමන් හැටියට කටයුතු කරන පින්වත් ගාමිණී මෙරින්නගේ මහතාගේ අදහසක් හැටියට යෝජනාවක් හැටියට අප විසින් අද සිට ජාතක කතා ධර්මදේශනා යන මාතෘකාව ඔස්සේ ධර්මදේශනා මාලාවක් සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඔබ දන්නවා සදහම් දහර ධර්මදේශනා මාලාවේ ගරු කටයුතු මහා සංගරත්නය ශ්‍ර ලංකා ගෝන් ලි ස්ථාවට වැඩම කරලා නැතිනම් ධර්මදේශනා පටිගත කරනු ලබන ඒ ස්ථානයන්ට වැඩම කරලා ඔබ කෙරෙහි මහත් අනුකම්පාවෙන් විවිධ මාතෘකා යටතේ ඒ ඒ භික්‍ෂූන් වහන්සේලා ඔබගේ ධර්ම දැනුම වර්ධනය කිරීම සඳහාන් මහා වෙහෙසක් මහා උත්සාහයක් අරගන්නවා සමහර අවස්ථාව වලදී බොහෝම දුරබැහැරසිට වැඩම කරන ඒ පින්වත් ස්වාමීන් වහන්සේලා ඔබ කෙරෙහි මහා කරුණාවෙන්. ඒවාගේ මේ ශාසනයේ ලෝකය තුළ තව මොහොතක් හෝ වැඩිපුර පවතිීවා කියන පින්බර චේතනාවෙන් යුක්තව කායිකව මානසිකව විවිධ අපහසුතා ඉවසා දරාගෙන ඔබ වෙනුවෙන්. ධර්ම දේශනාාවන් සිද්ධ කරන්නට වැඩම කරනු. තින් විශේෂයෙන් දෙදස් විසික වර්ෂවයේ මැයි මාසේ. නැතිනම් වෙසක් මාසය තුළදී මැයි මාසේ පළවෙන්දා සිට මේ පටන්ගන්න ජාතක කතා ධර්ම දේශනා මාලාව තුළින්ද ජනිතවන්න වූ සියලු පින් බලේ. ධර්මය දේශනා කිරීමෙන් දායකත්වයන්දරීමෙන් ධර්මය ශ්‍රවණය කිරීමෙන් මේ ආදී වශයෙන්, විවිධාකාරයෙන් සිදුකරන්නාවූ පින්කම්වල ආනුභව බලයින්, ඒ ගරු කටයුතු පින්වත් මහා සංගරත්නයට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා, දිගාසිරි සම්පත් ලැබේවා. උණහන්සේලාගේ ජාතික ආගමික ශාසනික කටයුතු සරප්‍රකාරයෙන් සාර්ථක වේවා. උණහන්සේල්ලාගේ පැවිදි කිස වඩාත් සාර්ථක කරගන්නට ඒ පින් බලේ හේතුවා සනාාවේවා කියල ප්‍රථමයෙන් ආශිටවාද කරනු. ඒවාගේම ශ්‍රී ලංකා ගුවනිදිලි සංස්ථාවේ විශේෂයෙන් වෙළඳ සේවේ සියලුම නිලධාරී මහත්ම මහත්මීන්ටත් සේවක මහත්ම මහත්මේන්ටත් ඒ අතර විශේෂයෙන් ජාතක කතා ධර්මදේශනා සිදුකිරීම සඳහා අපට ආරාධනා කරන්නටයුදුණු නිවේදක ගාමිණී මෙිරන්නගේ මහතා ඇතුළු ඒ සියලු දෙනාටමත් මේ ජාතක කතාවන් දේශනා කිරීමෙන් ජනිතවන්න වූ යම් පින් බලයක් වේද. ඒ පින් බලය සසර හැම යහපත පිණිසමත් නිවන් සුවේ සඳහා තේතුවා සනාවේවා කියලා ආශිර්වාද කරනවා. ඒවාගේම මේ ධර්ම දේශනාවන් සඳහා නිරන්තරෙන් දායකත්වය දරන්නාවූ සියලු දෙනාටමත්. ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා ධර්මදානමය පින්කම් සඳහා දායකත්වය දැරීමෙන් ඔබ සියලු දෙනා විසින් රැස් කරන්න වූ සියලු පින් බලය ලංකාවාසි ලෝකවාස ධම්මකාමී සියලු ලෝකසත්වීන් හට එකහා සමානව අනුමෝදන් වේවා ඔවුන්ගේ සසරගමනත් වඩාත් සුවපත්වේවා ආයති භාවයක සැප ප්‍රතිපදාවෙන්ම නිවන් සම්පත් ළඟා කර ගැනීම සඳහා ඒ සියුලු පින්කම් හේතුවාසනා වේවා කියල. පෙනාත්නේ සදහම් ධර ධර්මදේශනා මාලාව ආරම්භ කිරීමේ දී. අපි ඔබට කියා දෙන්නට යෙ දුනා, මේ මේ ත්‍රිපිටකය වර්ගීකරණය කරල් තිබෙන ආකාරය පිළිබඳු. නමුත් මේ ජාතක කතා ධර්මදේශනාව ආරම්භ කිරීමේ දීතුන්, එතරම් විග්‍රහයක් නැතත් කෙටියෙන් අපි බලාපොරොත්තු වෙනවා මේ ජාතක කතාවන් පිළිබඳව. ඔබ විසින් දැනගතයුතු යම් කරුණක් තිේෙනවාද ඒ කරුණුකාරණ පිළිබඳව කෙටි විවරණයක් සිද්ධ කරන්න. මොක ඔබට මතක ඇති අපි මේ ත්‍රිපිටක දේශනාවන් ආරම්භ කරන අවස්ථාවේදී ඔබට කිව්වා යම් සූත්‍රදේශනාවක්, යම් දේශනාවක්, ශික්‍ෂාපදයක් මෙ යමක් අපි අධ්‍යනය කරනකොට. ඒ අධ්‍යණය කිරීමේදී බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට ය දුණු ධර්ම සේනාපති සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් දේශනා කරන්නට ය දුණු. මහා කච්ඡාන මහරහතන් වහන්සේවැනි ආනන්ද මහරහතන් වහන්සේවැනි මහෝත්තමීන් වහන්සේලා විසින් ඒවාගේම මිහිඳු මහරහතාන් වහන්සේ විසින් අපට කියා දුන්න ව් ක්‍රිපිටක ධර්මය අධ්‍යේණය කිරීමේදී අනුදැන වදාලා වූ ක්‍රියාපටිපාටයක් තිබෙනවා අනු පිළිවෙලක් තිබෙනවා. ඒ අනුව මේ ජාතකතා ධර්මදේශනා මාලාවත් ආරම්භ කරන අද දවසේදී අපි බලාපොරොත්ව වෙනවා ප්‍රථමයෙන්ම ජාතක කතාවක් කියන්නේ මොකක්ද ජාතක කතාවක වැදගත්කමකුමක් ද ත්‍රිපිටක සූත්‍ර දේශනාවල අන්තර්ගතය කොහොමද ඒවාගේම ජාතක කතා පිළිබඳව තිබෙන මිත්‍යා මතමනවද මේ ජාතක කතා ප්‍රතික්ෂේප කරන්නට පුළුවන්ද ප්‍රතික්ෂේප කරන්න බැරිද මෙන මේවාගේ කරුණුකාරණ පිළිබඳවත් බුදුරජාණන් වහන්සේගේ දේශනාව සමඟ ජාතක කතාව මොන තරම් සැස දෙෙනවද කියන කරුණු කාරණත් ඔබට කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා සදහම් ධර්මදේශනා මාලාවේ අප විසින් සිදුකරන්න වූ ධර්මදේශනාවන්ගේ. පළමු සහත් දෙවන ධර්මදේශනාවන් අද සිට මේ ජාතක කතා අනුසාරීයෙන් සිද්ධ කරන්නත්, ඒවාගේම තුන්වන හතරවන ආදීකොට ඇති යම් ධර්මදේශනා ප්‍රමාණයක් සිද්ධ කරන මද එය සුපුරුදු ආකාරයෙන්ම තුනුරුවන් සරනාගමනයක් පංචසීලයක් පිළිබඳව සිද්ධ කරන්න. ඇති අද දවසයේ අපි බලාපොරොත්තුව නොමේ ජාතක පාලියයේ පළමුවන ධර්මදේශනාව ආරම්භ කරන්න. ඒ ධරමය ශ්‍රවණය කරන්නාව ඔබ පෙරසේම, අප විසින් කියා දෙනු ලබන නයායන්ට අනුරූපිවම ඒත් ධර්මකාරණ මෙනෙහි කරන්න උත්සාහවත්වෙන්. ඒ දේශනාවන් අපවිසින් කියා දෙන ආකාරයටම අධ්‍යනය කරන්න උත්සාහවත්වෙන්. එතකොට මේ ජාතක කතා සම්බන්ධයෙන් ඔබට තිබෙන යම් වැරදි අවබෝධයක් තිබෙනනම් නැතිනම් නිත්‍යා මතයක් තිබෙනව නම් ඒ සියල්ල දුරු කරගෙන බෝධිසත්ව චරිතය පිළිබඳවත් බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ පිළිබඳවත් විශේෂයෙන් දකින්න බලන්න පුළුවන් වෙන. ජාතක කතා තුළිනුත් කියවෙන්නේ බෝධිසත්ව චරිතයේ පාරමිතා ගුණස්කන්දයන් පූරණය කරන ලද ආකාරය පිළිබඳවන්. දැන් අපි කවුරුත් දන්නවා බුදුරජාණන් වහන්සේගේ ගුණ අනන්තයි අප්‍රමාණයි. ඒ අනන්ත අප්‍රමාණ ගුණස්කන්දය කැටිකරලා විවිධ මාතුෘකාවන් යටතේ ප්‍රධහන විවහාරික වශයෙන්. ගුණ නමයකට බෙදාවෙන් කරලා බුදුරජාණන් වහන්සේ විසින් නව අරහාදී බුදුගුණ යන මාතෘකාවන් යටතේ මුල බුදුගුණම කැටිකරලා හකුලල සංශිප්ත කරලා දේශනා කරන්නටේදලා තියෙන. ඒ අතර විශේෂයෙන්ම අපි කවුරුද දන්නවා විද්්‍යාචරණ සම්පන්නෝ කියන ගුණයක් පිළිබඳව අපි සාකච්ඡා කරනවා. තොට විද්්‍යාචරණ සම්පන්නෝ කියනකොට විද්්‍යා කියල කියන්නේ විද්‍යාව කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ සර්‍යතා ඥානයට. නැතන් ත්‍රිවිද්‍යාව බෝධයට. හැබැයිඒ ත්‍රිවිද්‍යහෝ අශ්්‍රවිද්‍යාහෝ යමක අවබෝධයක් තිබෙනවද ඒ අවබෝධය සඳහා බුදුරජාණන් වහන්සේ විසෙන් මහාබෝධිසත්ව අවදේ බුදු බව පැතුූ තැන පටන්, කරන ලද පින්කම් පූරණය කරන ලද පාරමිතාවත්. පිළිබඳව තමා චරණ ධර්මතායටතේ විස්තර කරන්න. උදාහරණයක් හැටියට ගත්තොත් සීලය චරණ ධර්මතාවයක්. තොට සීලයේ චරණ ධර්මතාවයක් නම් ඒ ඇනෙ නිවන පිණිස වැඩිය යුතු ධර්මතාවයක් නම් මහා බෝධිසත්ව චරිතය තුළ සීලාදී ගුණධර්ම පූරණය කරන ලද සියලු විග්‍රහයන් චරණ ධර්මතා යටතේ සාකච්ඡා කළ යුතු වෙනවා. එහෙම සාකච්ඡා කරනකොට අපට මහා බෝධිසත්වීන් වහන්සේ මේ චරණ ධර්මතාවයන් වර්ධනය කරන ලද ආකාරයට තිබෙන හොදම කතා වස්තුූන් පෙළක් තමා ජාතක කතාපොතේ මහා බෝධි සත්ත්වන් වහන්සේ සීලාදී ගුණධර්ම සම්පූර්ණ කරපු ආකාරය. ඒ ටික අධ්‍යනය කරහම තමා විජ්‍යාචරණ සම්පන්නෝකන ගුණේහි චරණ ධර්මතාවයන් පිළිබඳව යම් අවබෝධයක් අපට ලැබින්. එහෙමනංලක තේරුම තමා බුදුගුණ නිවැරදිව වටහා ගන්නටත් බෝධිසත්ව චරිතය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගන්නටත් අපි කාටත් මේ ජාතක කතාව නැතන් ජාතක පාලිය බොහොම වැදගත්වෙනවා බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්ව චරිතය පිළිබඳව වැඩිම විස්තර සඳහන් වෙන ධර්මගන්ථ කීපයක් තිබෙනවා එකක් තමා ජාතක පාලිය නැතැන් ජාතක කතාපොත් වහන්සේ ඊළඟ කාරණාව තමා කුද්දක නිකායේම තියෙන චරියාපිටකේ චරයාපිටකේ තුළදී දස පාරමිතාවන් පිළිබඳෝ දීර්ග විග්‍රහයක් සඳහන් වෙන. ඊළඟට ධම්මපදේ. ධම්මපදේ, ධම්මපදට්ට කතාවේ බොහෝ තැන්වල මහා බෝධි සත්වයන් වහන්සේ පාරමිතා පූරණය කරපු ආකාරය පිළිබඳව දීර්ඝ විස්තරයක් සඳහන් වෙනවා. ඊළඟට අපධාන පාලිය වගේ ධර්මග්‍රන්ථවල බුද්ධාපදාානය වගේ ස්ථාන ගත්තහම, තමන්හන්සේ පාරමිතා පුරපු ආකාරය පිළිබඳව පින්කරපු ආකාරයේ පිළිබඳව සඳහන් වෙනවා. ඊළඟට මජජම නිකාය අංගුත්තර නිකාය දීගනිකාය ආදී කොට ඇති. එ නිකාය ග්‍රන්ථ තුළත් විශේෂයෙන් විනය පිටකේ ඇතැම් ස්ථාන තුළත් බුදුරජාණන් වහන්සේ බෝධි සම්භාර ධර්මපූරණය කරලා බුද්ධත්වයට පත්චච්ච ආකාරය පිළිබඳව දීර්ග විස්තර සඳහන් වෙන. එහනම් අපි මෙතනදී, යම් කාරණාවක් යම් නෙමිත්තක් නිමිති කරගෙන ජාතක කතා විදිහට වෙනමම ජාතකතා පන්සය පණහාත් පමණ වෙන් කරගත්ට ත්‍රිපිටකය පුරාම අටුවා ටකා විස්තර සහිතව විසිරිච්ච ධර්ම කොට්ටාසයක් හැටියට අපිට මේ ජාතක පාලි හඳුන්වන්න පුළුවන් හැකියාව තිබෙනවා. එහෙමනම් අපි ඉතා හොඳින් අවබෝධ කරගන්නට ඕනේ විශේෂයෙන් ත්‍රිපිටගේ සූත්‍ර දේශනා ගත්තහම අටුවා විස්තර සපයන වැඩිම අටුවා විස්තරයන් දේශනා කරන ලද ධර්ම කොට්ටාසයේ හැටියටත් මේ ජාතක පාලිය නැතන් ජාතක කතාපොත හඳුන්වන්න පුළුවන්. ති මේක විශේෂයෙන්ම අපිට බෝධි සත්ව චර්තය පිළිබඳව ඉගෙනගන්න පුළුව අමුකද බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය කියලා කියා නෑ හේතුකාරණා රහිත. ධර්මතාවයක් සාක්ෂාත් කිරීමක් නමි හේතුකාරණ සහිතයි. තො බුදුරජාණන් වහන්සේගේ බුද්ධහත්වය පිළිබඳව කෙනෙකුට හැඟීමක් ලබා ගන්න ආසන්න කාරණාව තමා බෝධිසත්ව චරිතය පිළිබඳ වද්‍යනය කිරීම. මොකද බුද්ධත්වය කියලා කියන්නේ හේතුකාරණ රහිත එහිමනැත්නම් ඉබේ ආකාසයෙන් පහළවන්නා වූ දෙයක් සේ ලැබුණු දෙයක් නෙමේ දැන් සමහර ආගම්වල දේශනා කරනවා සමහර ආගමික ආදකතරූවරුන්ගේ අවබෝධය එකර කිසිම ගුණ ධර්මයක් සම්පූර්ණ කර ගැනීමකින් තොරව සම්පූර්ණවෙච්ච ඥානයක් කියලා. හොද මුදහරණය තමා ඔ නිගන්ට නාතපුත්‍රගේ චරිතය පිළිබඳව විස්සර කරන කොට මේ වගේ කාරනාපිට හොඳට දැක බලාගන්න පුළුවන්. ඒවාගේම ශත්් ශාස්ත්‍රවරුන් වහන්සේලාගේ ශාස්රෘත්වයට පත්වීම පිළිබඳව සාකච්ඡා කරන තැන්වල අහේතුකව ලැබුවා ව රහත්ඵලයක් එහෙමනැත්තන් ශාස්රෝත්වයක් පිළිබඳව තමයි කියවෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය පිළිබඳව බලනකොට සහේතුකව ලැබුවා වූ බුද්ධත්වයක් ඒ සඳහා වඩන ලද ගුණ ධර්මයන් කරන ලද පින්කම්. ඒද කැපකි රීම් පිළිබඳව අපට ඉතා හොඳ අවබෝධයක් ලබා ගන්න තියෙන ලඟම සාධකය තමා ආසන්නතම සාධකය තමා මේ ජාතක පාලිය කේලා කිය ඒක නිසාපි බලාපොරොත්තු වෙනවා දෙදදාස් විසයක මේ වර්ශය මැයි මාසේ නැතම් වෙසක් මාසේ පළවෙනිදා සිත සෑම මසකම ජාතක කතාපොත්ව වහන්සේ අනුසාරයෙන්, ජාතක කතා ධර්ම දේශනා වශයෙන්, ධර්ම දේශනා මාලාවක් ඔබට ඉදිරිපත් කර. මේ තුළ, බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ පිළිබඳව ඔබට කියා දෙන්නටත් ඒවාගේම සසරයේ ස්භාවය පිළිබඳව කියා දෙන්නටත් ඒවාගේම ලෝක ධර්මතාවයන් පිළිබඳව කියා දෙන්නටත් අපට නිරන්තරයෙන් ගත හැකි ආදර්ශවාගේම බෝධිසත්ව චරිතයේ අසිරිමත් කරුණු කාරණාව පිළිබඳවත් ඔබට විශේෂ විග්‍රහයක් දැක බලාගන්න පුළුවන් දේ නිසා පාරාධනා කරනවා නිසා අපි ආරාධනා කරනවා, අද දවසේ පටන් මේ ආරම්භ කරන්න වූ ජාතක කතා ධර්මදේශනාවන් සඳහා. පෙරසේමිතා ශ්‍රද්ධාවෙන් ශ්‍රවනය කරලා, බෝධි සත්ව චරිතය පිළිබඳව බුද්ධත්වය පිළිබඳව ජීවිතයට ගත හැති අවවාද අනුසාසනා ආදර්ශයන් අරගෙන, නිවන් සම්පත් ළඟා කර ගැනීම සඳහා, අවශ්‍ය ධර්මතා වර්ධනය කරගන්නට ඔබටත් කායික සුවපත් භාවය වේවා, මානසික සෝපත් භාවය වේවා, ප්‍රඥාදී සිතිවිලි වඩ වඩාත් ධර්මතා වඩ වඩාත් වර්ධනය කරගෙන සැප ප්‍රතිපදාවෙන් ආයති භවයක වහහා නිවන් සම්පත්වර්ධනය කරගන්නට ළඟා කරගන්නට ධර්මතා පූරණය කරගන්නට මෙම ධර්මදේශනා මාලාවත් එකහා සමානව හේතුවාසනා වේවා කියලා ආශිර්වාද කරන. පිනත්නී අද දවසය අපි මාතෘකා විදිහට තබා ගත්තේ, සාරත්තප්පකාසනී විනයටීකාවිහි. මේ බුදුරජාණන් වහන්සේගේ ජාතක කතා පිළිබඳව. අටවාචාරීන් වහන්සේලා විද්‍රහ කරපු විග්‍රහයකින්. ඒ තමා ජාතං, භූතන්, පුරාාවෘත්තං, භගවතෝ පුබ්බ චරිතා. තා යති පකාසේතීති ජාතක කියමින් ජාතක කතාව කියන්නේ මොකක්ද කියන නැතන් ජාතකය කියන්නේෙ මොකක්ද කියන කාරණාව පිළිබඳව. ටීකාචාරීන් වහන්සේලා ධර්මය තුළද ඒ ජාතක කියන නම විග්‍රහ කරන්න යොදාගත්තවූ අර්ථකතනය තමයි අපි මාතෘකා වශයෙන් තබා ගත්තේ. ජාතන් බුහුතං පුරාාවුත්තං භාගවතෝ පුබ්බ චරිතා තායති පකාසේතීති ජාතක.ක අර්ථය තමා බුදුරජාණන් වහන්සේගේ අතීත උත්පත්ති කතා හා චරිත ස්වභභාවයන් පිළිබඳව. විශේෂය ප්‍රකාශ කිරීම ජාතක කතා නම්වේ කියල තමයි ටේකාවෙෙහි මේ සඳහා විග්‍රහ කරන්න එන තම් අර්ථයදී ලතියෙන. තොට මෙතැනදී විස්තර කරනවා බුදුරජාණන් වහන්සේගේ අතීත උත්පත්ති කතා. සහත් චරිත ස්භාවය. අතීතු උත්පත්ති කතා කියලා කියන්නේ කුමන නමකින් උත්පත්තිය ලැබුවද, කුමන ගෝත්‍රයක උත්පත්තිය ලැබුවද, කුමන ස්භාවේ ස්ථානයක උත්පත්තිය ලැබුවද මව කෞුද, පියා කෞුද. ඒ උත්පත්තියේ පුරණ ලද පාරමිතා ගුණ දහම මොනාද ඒ පාරමිතා ගුණ දහම් පූර්ණය කළේ මොන ආකාරයෙන්ද චරිත ස්වභාවය. මහා බෝධිසත්වී වහන්සේ. බුද්ධකාරක ධර්මතාවයන් පූරණය කළේ කොහොමද. ඒ සඳහා චන්දය තිබ්බෙ කොහොමද. වීරිය තිබ්බෙ කොහොමද මේයාදී විවිධ ලක්ෂණ පිළිබඳව බුදු බව පතාගෙනයන ගමනේදී ඒ ඒ ආත්මභාවයන් හිදේ, ඒ පාරමිටා ගුණ දහම් පූරණය කිරීමේදී. කවර උපතක් ලැබුවද ගවර ස්වභාවයකින් කල්ගත කරාද කවරආකාරය කුසලා කුසල ධර්මයන් විපාක වින්ධනය කළාද මේ ආදී වශයෙන් ඒ ඒ අවස්ථාවන් හිදී පාරමිතා ගුණදහම් පූරණය කරපු ආකාරය ආදී කොට ඇති විස්තර සපියුණු ලබන යම් කතා වස්තූන් වෙද්ද ඒ කතා වස්තූන්ට කියනවා ජාතක දේශනා ඇතම් ජාතක කතා කියලා. මොකද වර්තමානය තුළ ඇතැම් භික්‍ෂූන් වහන්සේලා ඇතැම් ගිහි පින්නතුනොත් මේ ජාතක කතා පිළිබඳව ධර්ම විරෝධී ප්‍රකාශ රාශයක් ඉස්මතු කරලා තිබෙන. සමර් භික්‍ෂූන් වහන්සේලා ත්‍රිපිටකේ යම් කොටසක් පමණක් අධ්‍යනය කරලා සමස්ත ත්‍රිපිටකේම අධ්‍යයනය නොකර තර්ක විතර්කා අරගෙනයෙනවා ජාතක කතා කියන්නේ මොන තරම් බොරු දේශනවද අසත්‍ය දේශනාවක්ද සාවද්‍ය දේශනාවක් ද ජාතක කතාවල සඳහන් තොරතුරු කරුණු සිද්ධවෙන්න පුළුවන්ද. කෝ අපට පේෙන් නෑන. අදේවා පෙන්නල දක්වලා ඒක එහිමයි කියලා නිදර්ශන සහිතෝ පෙන්නන් අවකාශය තියෙනවද. ඊළඟට ජාතක කතා කියලා කියන්නේ මෙ මිනිස්සු රඳවා ගැනීම සඳහා බුදුහාමුදුරුවන් වහන්සේ විසිෙන්? ගොතන ලද සකස් කරන ලද සුරංගනා කතාවගේ කතා කියලා මේ වගේ ධර්ම විරෝධී විනය විරෝධී නැතන් තුනුරුවන් විරෝී ප්‍රකාශසිද්ධ කරන වාතාවරණයක් අද වන විට ප්‍රායෝගිකව දකින්න බලන්න ලැබෙනු. තින් සමහර වෙලාවට දෘෂ්ටි ග්‍රහණය නිසා එවැනි භික්ෂූන් වහන්සේලාගේ අනුගාමිකයන් බවට පත්වෙලා තියෙන ගිහි පින්න්නවොතනොත්. පිළිබඳව නිවැරදි අවබෝධයක් අධ්‍යනයක් නැතුව මේ ජාතක කතාවට මහා බෝධි සත්ව චරිතවලට බුද්ධ චරිතවලට අගෞරෝ වනාකාරයෙන් කතාබහ කරලා ඒව අනුමත කරලා සාාසනයට ලොකු විනාශයක් වගේම ධර්මයට විශාල විනාසයක් සිද්ධ කරන තත්ත්වයක පත් වෙලා ඉන්නවා තේනිසාපි ඉතා මෛත්‍රයේ සහගතව ආරාධනා කරනවා ධර්මය පිළිබඳව විරුද්ධ වචනයක් ප්‍රකාශ කරන්නට කලින් මුලින්ම ධර්මියය නිවැරදිව ඉගෙන ගන්න උත්සාහවත්වෙන්න කියලා. මුගොද නැත්තං අපි අරහාම්දුරුවෝ සරණ ගිහිල්ලතියන, මේ හාම්මුදුරුවෝ සරණ ගිහිල්ලතියෙන කියලා. අවසානයේ අපි මකද වෙන්නේ අරයූපවාදයක් සිෙද්ද කරනවා. ඒකනි බුදු හාම්දුරෝධාරයන් වහන්සේ කෙනෙක්නේ. ොට න්වහන්සේගේ පූරුව චරිත සසර ගමන පිළිබඳව අපිට නොපෙනෙන කාරණාවලට අපි නොදන්න කාරණාවලට අපේ ඥානයට අනුවඉතා ලගු ආකාරයෙන් ඒ කාරණ සල කලා, අපි දෙනු ලබන විග්‍රහයන්, අපි දෙනු ලබන අර්ථකතනයන් මහා බෝධි සත්ව චරිතයට බුද්ධ චර්තයට නිින්දා පහස වෙනකාරයේ නන් සිද්ධ වෙලාතියන්නේ. අපට නිවන් දකිනති නවකාශය සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා අරියූපවාදයකි න අක්සල ධර්මය සිද්ධ කර ගැනීම නිසා ඒක නිසා බොහෝම කරුණාබරව ඉල්ලා සිටිනවා ගරු කටයුතු මහා සංගරත්තයනු ධර්මය කියා දෙනු ලබන පින්වතුන් ගෙනොත්. පිටකය අටුවාටේකා පාලියාදී සහිතව මනාව අධ්‍යේනය කරලා නිවැරදිව කියා දෙනවාමිසාක් බුද්ධ වචනයම කියා දෙනවා මිසක් මට හිතෙනදේ මට දැනෙනදේ මංහිතන්නේ මෙහෙ මයි කියලිවර වෙලා එය බුද්ධ වචනය බවට පත් කරන්නට උත්සාහවත් නොවෙන්නට කියලා ඒ සඳහා සේලු දෙනාටම දහිරිය ඒවාගේම වාසනා ගුණ ඇතිවේවා කියලා අපි මෙත්සතින් පාර්ථනා කරන. තොර දැන් අපි ඉගෙන ගත්ත ජාර්තකයක් කියනන්නේ මොක්ද. තමා බුදුරජාණන් වහන්සේගේ අතීත උත්පත්ති කතාවක් හෝ චරිතත් ස්භාවයක් පිළිබඳව. අතීත කරුණු වර්තමාන කරුණු සමඟ සංසන්ධනය කරලා. ඒ අතීත චරිත ස්භාවය උත්පත්ති ස්වභාවය පිළිබඳව කරනලත් දේශනාවලට තමයි අපි ජාතක කියලා කියත්. තෝඩ මේ ජාතක කතාවකදී ඇත්තටම මූලික වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ පුබ්බේ නිවාසානෝ සති ඥාන සම්පත්තිය පිළිබඳව. ඔබ්බේ නිවාසාසනුන්සති ඥාන සම්පත්ය පිළිබඳව කතා කරනකොට හරි ලසනතනක් මේ ධර්මය තිබෙනවා. එතම ත්‍රවිද්‍යා පිළිබඳව සාකච්ඡා කරන තැන. මහා බෝධි සත්වීන් වහන්සේ මහා කල්ප ආසංකේය විස්සකුත් කල්ප ලක්‍ෂයක කාල පරාසයක් විවිධ පින්කම් සිදු කරලා විධ පාරමිතා ගුණදහම් පූරණයට පත් කරලා. පැමිණිච්ච මේ සසර ගමනේ බුද්ධත්වයට ආසන්නතම අවස්ථාවේදී. බෝධි මූලේ, විශේෂ ඥානයන් තුනක් අධිගමනය කරනවා. මෙ ඥානයන් තුනතමා බුද්ධත්වයට ආසන්නම ඥානසප්පන් සම්පත්වීන් තුනවෙන්නේ. එන් ඥාන සම්පත්තීන් තුනෙන් එක ඥානයක් තමා පුබ්බේ නිවාසානුස්සති ඥානය කියල කියන්. පුබ්බේ නිවාසානොස්සති ඥානය කියල කියන්නේ තමන් පෙරසංසාරයේ වාසය කරන ලද ජීවත්වන ලද ගත කරන ලද උත්පත්තන් සහ එහිදී විදින ලද සැපදුක් ආදී වේදනාවන් පිළිබඳව සිහිපත් කරලා දැන ගැනීම. දැන් අපි දන්නවරුත් බුදුරජාණන් වහන්සේ ත්‍රවිද්‍යා පසක් කරනකොට ආසක්කේ ඥානයට පෙර මේ පුබ්බේ නිවාසනුස ඥානය උපදවා ගත මේක බුදු කෙනෙකුට වැදගත්තු වෙන්නේ කොහොමද ඒ තමා සසර කල කිරීම පිණිස් අපි කැනෙ නිබ්බිදාය විරාගාය කියලා වචන දෙකක් කියන්නේ එතනද විශේෂයෙන් විරාගේය ඇත්වීම පිණිස රගේ දුරු කිරීම පිණිස, සසරේ භයානකකම දැකීම පිණිස, අනිත්‍ය සභාවය දැකීම පිණිස තමන් පැමිණි සසර ගමන පිළිබඳව. නොඇල්ම පිණිස සලු මහා බෝධි සත්වය වහන්සේලාට බුදුවන්නට පෙරමේ පුබේ නිවාසා අනුසත ඥානය උපකාරී වෙනවා. අන්න ඒ පුබ්බේ නිවාසවනුස්සත ඥානය පුබ්බේ පෙර නිවාසකයන්නේ වාසය කරන ලද උපත්ති වශයෙන් පැමණ චතැක් අනුස්සති සිහිපත් කරනවා. එසේ සිහිපත් කිරි මේ ඥානයේ ප්‍රතිඵලයක් හැටියට තමා බුදුරජාණන් වහන්සේලාට මේ ජාතක කතා දේශනාවන් සිද්ධ කරන්නට හැකියාව ලැබේ. එහෙමනම් යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේලා දේශනා කරන ලද මේ ජාතක කතාවන් පිළිබඳව. ධර්මවිරෝධී විනය විරෝධී ප්‍රකාශයක් සිද්ධ කරනව නම්. ඒ කෙන බදුජාණන්හන්සේ පිළිබඳව සැකරන්න පටන් ගත්තු කෙනෙක් බවට පත්වෙනවා. ධරමය පිළිබඳව සැකරන්න පටන් ගත්තු කෙනෙක් බවට පත්ව ෙනම්. සංගහා පිළිබඳව සැකරන්න පටන් ගත්තු කෙනෙක් බවට පත්වෙනවා. ඒවාගේම පූර ප්‍රතිපදා පිළිබඳව සැකකරන්න පටන් ගත්තු කෙනෙක් බවට පත්වෙනම්. එයාට පාරමිතාදී ගුණ ධර්ම පිළිබඳව ශ්වාසයේ නැතිවෙනවා. එයාට, ලෝක සත්්‍යතාවයන් පිළිබඳව විශ්වාසය නැතුුණ මේ විදිහයට ගත්තහම අපි කියන්නේ නිවන ආවරණය කරන ධර්මතාතර විචිච්චාව බුද්ධහදී අටතැන් පිබඳව සැකකිරීම කියන තැනට මේ කෙන පැමිණනු. එහෙනම් පැමණුනානං මේ ජාත කතාවන් හිතයෙන කුණුකාරණාව විමසා ගැනීමේ නොහැ කාව නිසා නිවන් දකිනවා වෙනට නැවතත් සසරගමනට වැටන නිවන දුරස් කරගන්න ස්වභාවයක් තමා දකින්න තියන්. අන්න නිසා. ධර්මය තුළ දේශනා කරනවා යම්කිසි කෙනෙක් මේ පුබ්බේ නිවාසානුස්සති ඥානය පිළිබඳව නිවැරදි අවබෝධයක් තියෙනවනං. ඒ කාන්ත වශයෙන් බුදුරජාණන් වහන්සේලාගේ රහතුන් වහන්සේලාගේ සසරගට සත්තුවේන්ගේ පූරුව භව ගමන ගැන ඒ කෙනාට නිවැරදි අවබෝධයක් තියෙනවා. එහෙනම් ආර්යා ෂ්ඨාංගික මාර්ගයට යම් කිසි කෙනෙක් පිවිසීමේදී. මම මේ කියල දෙන්න මුලින්ම මේ ජාත කතාපතය අපට ලැබෙනදී. ආර්යේෂ්ඨාංගික මාර්ගයට පැමිණීමේදී අපි මුලින්ම කියනවා සම්මාදිිට්ටිය කියලා. සම්මාදිිට්ටිය කියලා කිව්වහම සම්මාධිට්ටිය ප්‍රධාන වර්ගී කරන දෙකක් තිබෙනවා. එකක් ලෞකික සම්මාධිට්ටිය දෙවැන්න ලෝකෝත්තර සම්මාධිට්ටිය. ලෞකික සම්මාධිට්ටිය කිව්ව හම ලෞකික සම්මාධිට්්‍යිය විදිහට සලකන්නේ දස වත්තුක සම්මාධිට්ටිය. නැතන් අපන්නක, දේශනාව අපන්නක ප්‍රතිපදාව අපන්නක ප්‍රතිපදාව තුළින් කරන්නමකදද කර් කර්ම පලපිළිබඳව අවබෝධයක් ලබාදීම්. කරන ලද කුසලා කුසල කර්මයන්ගේ සැප ආනිශංස තියෙනවා දුක්ක විපාක තියෙනවා කියන ඥානයක් යම් කිසි කෙනෙකුට තියෙනව නම් ලෞකික ප්‍රතිපදාවේ පූර්වභාග ප්‍රතිපදාවට අයත් කම්මස්සකත සම්මාධිත්්්‍යයෙන් යුක්ත වෙනවා කියලා කියනවා. කම්මසත සම්මාධිත්්‍යය කියලා කැන කර්මකර්මඵලයන් අදහන තැනකට පැමිණිෙනවා. තොට කර්මකර්මඵලයන් අදහනවා කියන්නේ එක පැත්තකින් එය පටිච්ච සමුපාදය දන්නවා කියන එක. හේතුඵල දහම දන්නවා. අවිජ්‍යාපච්චයා සංකාරා කියන නම එතන නැතුව ඇති. නමුත් එයා හේතුව දකිනවා පලේ දකිනවා. කුසල කර්මය කියන හේතුව දකිනවා කුසල විපාකය දකිනවා. තොට හේතුඵල දැකලා. අකුසල කර්මය දකිනවා අකුසලෙයි විපාකය දකිනෝ. තොටයා හේතුඵල සම්බඳතාවේ දැකලා. ඒනම්ත් තව විදිහකින් ගත්තොත් මේ ජාතක කතාපත තුළින් අපට කියා දෙන්නේ පටිච්ච සමුපාදය. අනිත්‍යය දුක්ක අනාත්මාදී ලක්ෂයට පිළිබඳව. දුක්ක සමුදය නිරෝධ භානක කියන චතුරා රි සත්‍යය පිළිබඳව. මේ ආදී ධර්මතාවයන් පිළිබඳව තමා මේ ජාතක කතාපතිෙන් සඳහන් කරන්න එහෙනක්. ජාතක කතා පොත ජාතක කතාවන් අත්හැරලා අපි කාටවත් නිවන් දකින්න පුළුවන් කියලා කියනව නම්. ජාතක කතා පොතට නින්දා අපහස කරලා නිවන් දකින්න උත්සාහවත් වෙනවා නම්. ඒතරම් මිත්‍යාවක් ලෝකයේ තවත් ඇත්තිනෑ ඒේක නිසා ඒ පිළිබඳව නුවනැති මිනිසුන්ගේ ඥානය අවධහනී යොමු වේවා කියලා අපි මෙත්්‍රතින් නතුව ආරාධනා කරනවා. ඒවාගේම බුදුරජාණන් වහන්සේගේ ධර්මය කුද්දක නිකායේ, හවෙ ධර්ම ගන්තයේ හැටියට ජාතක පාලිය හඳුන් වන්නත් පුුවන්. නවාංග ශාස්්‍රෝ ශාසනයේ හත්වන ධර්මකාරණාව හැටියට ජාතකපාලිය දේශනා කන. දැමන් කිව්වන පෙරෝබට සහර පින්නවතුන් ඉන්නවා සමහර භික්‍ෂූන්හන්සේලා ඉන්නවා. ශ්‍රද්ධාවේ මද බවනිසාත් ප්‍රඥාවේ මද බව නිසාන් ඒවාගේම ඇතැම් ඇතැම් දෘෂ්ටිගතයන්ට යොමුවීම නිසාත්. ජාතක කතා ප්‍රතික්ෂය කනවා සහර කින කොහෙදව කියලතින් ඔහ වෙන්න පුළුවන් ඒවද ඔහම එකක් බුදුහන්දුරෝ දේශනා කරල නෑනි කියකය කියේනු. තොඩ ඒකට හොඳ ඒම සාදධකයේ තමා සූත්‍රපිටකේත් ඒවාගේම විනේ පිටකාදී පිට ග්‍රන්ථවල බොහෝ සූත්‍ර දේශනාවල නවාංග ශාත්‍රූ ශාසනයක් පිළිබඳව කතා කරනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව ප්‍රදධහන්න මාතෘකා නවයක් කොස්සේ වර්ගීකරණය කරනු. විනය පිටකෙන් ධර්මකාරණාවක් ගත්තාත්. සූත්‍රපිටකයෙන් ධර්මකාරණාවක් ගත්තාත්, අභිධර්ම පිටකෙන් කාරණාවක් ගත්තත්. අටුවාටිකා විස්තරයක් ගත්තත් මේ නමීන් එකකට තමයි අයිතිවෙන. සොත්ත ගෙය වෙයියා කරන ගාතා උදාන ඉතිවුත්තක ජාතක අබ්භූත වේදල්ල කියලා, මේ ශාස්්‍ර ශාසනය අංග නමයකට බෙදල තියෙනවා. තෝට එතනදි හත්වන කාරණාව හැටියට ජාතක කියන නම විවහාර වුණ දෙසනා වුණ. එහෙනම් නවාංග ශාස්්‍රෝන් ශාසනයේ ජාතක කියල හඳුන් වන්නේ අපි මේ කතා කරන ජාතකතා තොර බුදු හාමුදුරුවන්ගේ පපුරර්ුව චරිතයන් පිළිබඳව කියවෙන ඇතැම් ශ්‍රාවකයින්ගේ පූර්ුව චරිතයන් පිළිබඳව කියවෙන ජාතක කතාපත යම් කිසි කෙනෙක් ප්‍රතික්ෂප කරනව නම්. ඒවා බොරුයි කියලකේෙනවනම් එය සමස්ත බුද්ධ වචනයට පාපහරක් ගැසුවා හා සමානයි. ලෝකේත් මේ බුද්ධ සාාසනය ලෝකයෙන් මේ ධර්මය අතුරුදහන් කරන්නට උත්සාහවත් වුණු කෙනෙකුට සමනයි මොකද බුදුහාම්දුරන්ගේ මුළු ත්‍රපිටකේම කොටස් නමයකට ැඩුහාම්. සුත්ත ගෙය වෙයියා කරන ගාතා උදාන ඉතිවෘත්තක, ජාතක අබභූත වේදල්ල කියලා නම එක කඩනකොට හත් වනි තැන්ට යිතිවන්නේ ජාතක තොර බුදු හාමුදුරුව දේශනා කරනවා බුදුමුවන් විශේෂ සූත්‍රපිට අත්්‍යනය කරනකොට මේක දකින්න පුලුවන්. මාගේ සමස්ත ශාසනයම ශාසනය කොට ස්තුනක් තියෙනවන්නේ පර්‍යාප්ති ශාසනය ප්‍රතිපත්ති ශාසනය ප්‍රතිවේද ශාසනය කියලා. මේ පර්යාාප්ති ශාසනය බුදු හාම්දුරුව තැන්තිොට නමයකට කඩලා තිනයක තමාම නවංග ශස්්‍රර සාසනය කැන පතිපත්තිවත් ප්‍රතිවේදයවත් නෙමේ. පරි්‍යාපතයයි බුද්ධ වචනයයි. හොඩ බුද්ධ වචනය කොටස් නමයකට කැඩීමේදී හත්වොන තැනදී ලතිෙන්නේ ජාතක කියන ැටනත්තන් ජාතක කතර එහෙන අපිටඒ එකෙන් පැහැදිලි වෙනවා. යම් කිසි කෙනෙක් මේ ජාතක කතාපොතා සත්්‍යයක් කියලා ප්‍රකාශ කරනවනම්. ඔහුගේ ධර්මය නොදන්නාකම හෝ. ධර්මය ලකයේ නතුරුදහන් කිරීම සඳහා වෙහෙසවන්නා වූ බව. අක්ඥානකම අනුවනකම තමා ලෝකයටට ප්‍රකාශවවෙනි මුකද බුදුහම් දුරම දේශනා කරනවා. මගේ පරයප්ටි ශාසනය කොටස් නමේකට බෙදහම මේ එකේ හත්වෙනි තැනගන්නේ ජාත කතාපත කියලා. එනාම් යම් කෙනෙක් ජාත කතාපත පහර දෙනවනං පූර්ව බෝධි සත්ව චරිතයට පහර දුන්න වෙනවා. දස පාරමිතා දස උපාරමිතා දස පරමර්ත පාරමිතාවලට පහර දුන්න වෙනවා. පාරමිතා සහ බෝධිසත්ව චරිතයේ අවසානයේ තමා ලොවතුරු සම්මා සම්බුද්ධත්තුවේ එනන් ලෝතුරු සම්මා සම්බුද්ධත්වයට සර්මකතාඥානයට පහර දුන්නා බවට පත්වෙන. ඒක නිසාපි හරීයට පරිසංගවෙන්නට ඕනි අපි ගොඩාක් වෙලාවට පුරුද්දු වෙලාතියනෙ අපි හොයලා අපි කල්පනා කරලා අපේ මනසින් ගලපල යම පිබඳව තින්දුු තිරන මාන ජීවිතෙත් එහෙම ීන්දු තිීර ගන්නනෙේ කවුරු හරි මොකක් හරිකිව්වොත් එයා එහෙම කියපු නිසා. ඒක මෙහෙමයිනේ කියලා අල්ල ගෙන කියවන්න අල්ල ගෙන තීන්දු තීරණ ගන්න තමා ප්‍රක්්න මන සැහමත එස්සම පෙළිඹිලාතයෙ. බලන සාමාන ජීවිතෙත් එහෙමනමේද කියලා. අපි ළඟටේන යම් මනුස්සයෙක් පිළිබඳව. අපි අධ්‍යනය කරන්නේ පිටස්තර කෙනෙක් මොකක් හරිකිවොත්? ික කර නර් පිස්සර කෙන ගේ වචන විශවාස කරල්ල අරමනුසය පිළිබඳව තේන්දු තීරණ ගන්නවා. තමන්ගේ ජීවිතේ පිළිබඳව වනත් එහෙමයි. අන්න ඒනසාපි බොහෝම පරිසංවෙන් ඕන විශෂෙන් ධර්මය පිබඳව අර්ථකථන සපවයනොට අපේ වගේ ප්‍රථක්ජන මනසකින්. අවිද්‍යාවෙන් වැසීගිය තන්හාවින් වැසීග මනසකින් නිකලෙස් බුදු කෙනෙකුගේ ධර්මය අර්ථකතනය කරනකොට. අපි වෙනදාටත් වොඩා බොහොම පරිසංවෙන්නට. ඒ නි මේ කාරණනාාපි මුලින් ඔබට කියයා දෙන වෙන කාරණාවකට නෙමේ මේ ජාතක කතා කියලා දෙනකොට සමහර වෙලාවට තර්ක විතර්කගේන කෙස් පැලෙන තර්ක විතර්කගෙන ඉළඟට භෞතික ලෝකය තුළ පමණක් ජීවත් වෙන බොහෝ දෙනා මේ පිළිබඳව තර්ක විතර්ක කරන්න පුළුවන් හැකියාව තිබෙන නිසා. ජාතක අටුවාව එන දැන් ජාතක කතාපද තියෙන ගාතා 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 විදිහට තමයි ජාතක කතාපත සඳහන්ුවෙන. සමහර ජාතක පිළිබඳව එක ගාතාව ඇයිතයෙන් සමහර ඒව ගැනත් ගාථ දෙකක් තිේනවා සමහරය පිළිබඳව ගාතාත් හතරක් තියෙනවා ඇහිම ගාතා ප්‍රමාණය අඩුුවඩි වෙලා තිේෙන නමුන් ඒ ගාතා සියල්ලම අරගත්තහම ඒ පිළිබඳව ඒ කෙටිකරන ලද ගාතාවකින් යමක් විස්තර කරානං ඒ විස්තර වශයෙන් දේශනා කර ලතියෙන්නේ ජාතක අටවාවි හැබැයි ඒ ජාතක සම්බන්ධව තිබෙන ගාතා සියල්ලම පාහේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමක ධාතුන් වහන්සේගෙන් බුදුමවිින් දේශනා කරන ලද ගාතා ධර්මයන්. තිකණනිසාපිටේවා ප්‍රතික්ෂේප කරන්න බෑ. බුදු කෙනෙක් දේශනා කරන ලදදේ ප්‍රතික්ෂේප කරන්න නං. බුදු කෙනෙකුගේ සරර්කතාඥානය අභිභවාගිය. ඉක්මවා කිය ඥාන සම්පත්තියයක් අප තේනු. එහෙමන අප බුදු හාමුදුරුවන්ගේත් ගුරුරය වට පත්වෙන්න්න ඕනේ අම් දවසක බුදු හාමුදුරෝකි වේ අසත්වයක් කියල පනවනි. ඒයක නිසා මෙම හරි භයානක සහත යුණු තැන් බොහොම පරිස්සවෙන් කල්පනා කරන්නවන ගොද බදු කෙනෙක් කියෙන වචනයක් වත් අකුරක් වත් වෙන ස්නොවෙන බව බුද්ධත්වයට පත්වුණට පස්සේ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේදී බුදුහාමුදුරුවෝ දේශනා කරනම්. කොහොමද දේශනා කරන්නේ දෙවිය හෝවේවා බ්‍රහ්මය කෝවේවා මනුෂ්‍යය කෝවේවා පැවිද්ධෙහෝවේවා වෙනත් ලෝකයේ ඕනෑම කෙනෙකොට මවිසින් දේශනා කරන ලදය අමක් තිබෙනවද මවිසින් අවබෝධ කරන ලදය අමක් තිබෙනවද එය එසේ නොවේ යැයි කියලා නැවත පෙරලා තර්ක විතර්ග කරන්න පුළුවන් හැකියාවක් නෑම්කොට සියලු දේ සත්්‍යය සත්‍යය වශයෙන් ොම අවබෝධ කලා ලඟට දුදහන්දුරන්ගේ ඥායන් පිබඳ ෝ පටි සම්බිධ මග්‍රරනය විස්තර කරනකොට චතු විශාරද ඥාන පිළිබඳව කතා කරනකොට උන්හන්සේ චතු විශාරධ ඥානයන් පිළිබඳව කතාරන තැන්වලකේනවා. දෙවියකටවත් ්‍රහ්මයකටවත් උබහන්සේගේේපු දෙය සත්යක් කෙලිවරවෙලා පනවන්න බෑ ඒනිසා විශේෂ විශාරද සම්පත්තියකින් දෙවියන් අතරට හෝ බ්‍රහ්මීන් අතුරට හෝ පැවිද්දන්නන් අතරට ඕන ෑඇම කන අතරට බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා කියලා. වාපිට හොඳ දකින්න පුළුවන් ය දීග නිකායේ පාත්තික සූත්‍රගේ සත්‍ර දේශනාධේනය කරන කොට දම්ම පපදේ ශච්චක විශෂයෙන් බුදුහමුදුරන්ගේ අුත්තර, පුරිස දම්ම සාර්රතයේ බුදුගුණය පිළිබඳව කතා කරන තැන්වලද මේ බුදුරජාණන් වහන්සේ ඇයි මෙෙම විශාර්ධඥානයකෙන් නයුක්ත වෙන්න කෙලාපිට දැන හඳුනගන්න පුලතික නිසා. අපි නිතරම ඉතා කරුණාවෙන් කියන දෙයක් තමා. දුජාණන් වහන්සගේ බුද්ධ වචනයයක් එ එක බොහෝම පරිස්සමෙන් කටයුතු කරන්න මොකද සමහරලාට එක කකුරක් ස් පිල්ලක් පා පිල්ලක් විගෘති කිරීමෙන් මුළු සසර ගමනම විනාස කරගන්න උපකාරයක් වෙන සා එක නිසා මේ ජාතක අත්තුවාවේ සඳහන් වන ජාත කතා සියල්ලක්ම පාහේ අපි ඒවටනො අභි සම්බුද්ධ ගාතා අබි සම්බුද්ධ දේශනා. අභි සම්බුද්ධ ගාතා අභි සම්බුද්ධ දේශනා කියල කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මක දාතුවන් වහන්සේගේම දේශනා කරන ලද්දා වූ ගාථ ධර්මයන් කියලා. ඊහංගට දෙවන ධර්ම සංගායනාව වනට ඒ ධර්ම සංගායිනාවේ සඳහන් කරනවා දෙන ධර්ම සංගායිනාව ආරම්භ කරන විටත් ජාතක කතා තිබ්බ කියලා. එන ඒකත විරුමතමා දෙවන ධර්ම සංානාවදී ජාතක කතා තිබ්බ කියන්නේ පළවෙනි ධර්ම සංගායිනාවේදී දේශනා කරලත් තිබ්බ නිසා. පළවෙනි ධර්ම සංගායනාව සිෙද්ධ කළේ, බුදුරජාණන් වහන්සේට සම්මුකී භාවයට පත්වනාාව මහාකාශප මහරතන් වහන්සේ ආනන්ද මහරහතන් වහන්සේ උපාලි මහරාතන් වහන්සේලා වැනි බුදුරජාණන් වහන්සේ සයසින් දුටපු මහොත්තමීින් වහන්සේලා. එනම් පළවෙනි ධර්ම සංගායනාවේ සංගායනා වනා කෙළක කියන්නේ. ඊට පෙර බුදුමොවින් මේ ජාතක කතා ඒවට අදාළ ගාතා ධර්මයන් විස්තර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරලා තියන එක. ජාතක කතා පොතේ නැතන් ජාතක පාලියයේ, ඔක්කොම ගාථ තියෙනවා හයදස් නමසය පහ. හයදස් නමසය පහක් සඳහන් වෙනවා. අන්න ඒ නිසා තමා මේ ජාතක පාලිය අටුාව සහිතව ගත්ත හම ත්‍රිපිටකේ දීර්ගතම ධර්මග්‍රන්තයක් හැටියට අපිට හඳුවන්න පුළුවන් හැකයාව තියෙන්නේ. මොකද ජාතක අටුවාව ගත්ත හම විශාල ධර්මග්‍රන්ථ ප්‍රමාණයකට අටුවා විස්තර සපයලා තිබෙන නිසා. ඒවාගේම මේ ජාතක කතා ප්‍රමාණය පිළිබඳව අටවා ධර්ම ග්‍රන්ථවල මෙහෙම විස්තර කරන විශුෂයෙන් සමන්ත පාසාධිකා අටුවාාවේ නිධාන කතා පිළිබඳව විතර කරන තැනහිදී පන්න සතාධකාන පංච ජාතක සතානයේ ජාතකන්තිවේදි තබ්බං කියලා ජාතක යටතට ජාතක කතා පන්සිය පණහක් සංග්‍රහ වෙනවා කියලා දේශනා කරලා තිබෙන. ඒවාගේම චුල්ල නිදේශ පාලියයේ දීත් විස්තර කරනවා භගවා පංච, ජාතක සතානී භහසෙන්තෝ අත්තනෝව පරේසංච. අතීතා ආධියන්තයේ කියලත් චුල්ල නිද්දේශ පාලියයේ පෝසලක්කි පෝසාල කියන සූත්‍ර දේශනාවේ අටවා විග්‍රහයේදී විස්තසර කලට එහනම් පැහැදිලිෙනවා මේ බුද්ධ කාලයේදීම ජීවමාන කාේම ධරමාන කාලේම දේශනා කනලද දේශනාවන් කියලා. ඊළඟට සුමංගල විලාසිනය කියෙන දීග නිකායි අටවාවෙේත්තු විස්තර කරනවා. අපන්නක ජාතකාදීනී පංච සාධිකං පංච සාධිකානි පංච ජාතක සතානි ජාතකන්තිවේදි තබ් බං කියලා අපන්නක ජාතකය ආදීකොට ඇති පන්සය පණහක් ජාතක කතා වූ ජාතකපාලිය කියලා දේශනා කරනවා කියලා මෙන්න මේ වගේ ගත්තහම ජාතක කතාපොතේ අදට ජාතක කතා පන්සය හතලිස් සතක් දකින්න ලැබෙනවා ඒක මාතුපෝසක ජාතකයත් කලන් දෙක ජාතකයක්ත් දම්ම සොන්ඩ ජාතකයත් සමඟ න්ය පණහක් සම්පූර්ණ වෙනවා කියලා ධර්මය තුළ දේශනා කරන.ඒවාගේම අටුවා ධර්මගන්තවල විශාල ම අටුවාව වශය නොත් ඒවාගේම අත්තදස්සී බුද්ධමිත්ත බුද්ධ දේව යන. මහා විහාරික සහ මහාසාංගික නිකායික භික්‍ෂූන් වහන්සේලාගේ ආරාධනාවෙන් මේ පාලි සිංහල බාසාාවට පරිවර්තනය කළලා මිහිදු මහරතන් වහන්සේගේ වැඩමවීමෙන් අනතුරුව ධර්ම සංගායනාවන් හිෙදී හෙළ බාසාාවට, පරිර්තනය කරනලද ධර්ම ග්‍රන්ථ පාලි භෂාව, බුද්ධ ඝෝෂ මහෝත්තමීන් වහන්සේ විසින් පරිවර්තනය කරපු බවත් ධර්මය සඳහන් වෙන තුර අප ඊල්ළඟට ඉගෙනගන්න ඕනේ බුද්ධචරිතය බෙදා දක්වන්නේ කොහොමද ත්‍රිපිටකයේ සඳහන් වෙන වෙනත් ජාතක කතාාවමොනාද ජාතගහතාවක අන්තර්ගත කරුණු පහක්තිනව ඒ පහමනාද. ඊළඟට ජාතක කතාවන්ගේ ආභාෂයකුමක්ද ද චරිතය පිළිබඳව කාලනිර්ණය කරන්නේ කොහොමද මේ ආදී කාරණ පිළිබඳව දැනේගෙන ගත්ත හම අප මේ ජාතක කතා පොත පිළිබඳව දැනගතයුතු කෙටි නමුත් මූලික අවබෝධයක් ලැබෙන. එතැන් සිට අපි බලාපොරොත්තුේෙනවා ජාතක කතාවේ පලවෙන් ජාතකය වන අපන්නක ජාතකයේ සිට ඔබට ජාතක කතා තවදුරටත් කියා දෙන්න තිං. අපි හැම අවස්ථාවකම අලුත් ධර්මදේශනාවක් ආරම්භ කරනකොට එකවරම දේශනාවෙන් පටන්ගන්න නැතුව, ඒදාසයේ දේශනාව කුමක්ද කවදත පටන්ගත්තෙ, ඒක හේතුකාරණා මුණද, අතීතකාරණා මුණද මේයාදී සියලු කාරණාාව ඔබට කියාදීලා, වඩාත් නිවැරදි අවබෝධයක් ලබාදීලා, වැරදි අවබෝධයන් වැරදි මතිමතාන්තර බේද කරලා විනාශ කරලා නිවැරදි ධර්මය පෙන්නන්නට තමයි මේ සදහම් ධහර ධර්ම දේශනා මාලාවේදී. සියලු ගරු කටයුතු දේශකයණන් වහන්සේලා විසින් විශේෂයෙන් බලාපොරොත්තුවන්. තිය අනුව අපේ පින්වත්. නිේද මෙරන්නගේ මහතාගේ ආරාධනාවක් යටතේ තමයි අද දවසේ සිට ජාතක කතා ධර්ම දේශාවන් සිද්ධ කරන්නට බලා පොරොත්තුවේ ඉතින් අපි කතා බා කරනකොට යෝජනා කරන්නට ය දුන එහෙමනං අපි බුද්ධ චරිතයත් අරමුණ වෙන නිසා විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගයි තෙම ගුල සසිහිපත් කරන මේ දෙදස් විසයක වර්ෂයේ. වෙසක් මාසයේ ආරම්භේ සිට මේ ජාතකතා ධර්ම දේශනාවන් සිද්ධ කරම කිලෙතින්. ඒ අනුසාරීන් අද සිට ඔබට මාසිකට දෙවතාවක්, ජාතකතා අනුසාරයෙන් ධර්ම දේශනා මාලාවක් සිද්ධ කරන්නට ආරම්භ කලා. අද දවසේ මේ පටන්ගත්තාවූ ජාතකතා දේශනාාවන්ගෙන් ජනිත වන්න වූ යම්තාක් පින් බලයක් වෙද ඒ සියලු පින් බලයෝ විශේෂයෙන් ශ්‍රී ලංකා ගුවන්ලි සංස්ථාවේ, සහාපතිතුන් ැතුු සියලු මහත්මහත්මින්න් නිල්දධරේ මහත්ම මහත්මින් සේවක මහත්මහත් පින් ආද සියලු දෙනාටමත් නිරන්තරයෙන් දායකත්වය දරමින් මෙවැනි පින්කම් වඩාත් සාර්ථක කරගන්නට දායිකත්වයන් දරන්නවූ පින්වත් සියලු දෙනාටත්. ඒවාගේම ශ්‍රාවක ඔබ සීලු දෙනාටමත්. ධර්මාාවබෝධය පිනිසාත් සසර සුවපත්භාවය පිණිසාත් නිවන් සුය පිනිසත් මේ ජාතක කතා ධර්මදේශනාවන්ද හේතුවා සනාවේවා කියලා ආශීරවාද කරනවා.සාධසා දෙදස් පන්ය හැට පස්වන බුද්ධවර්ෂය උදාව වෙනවෙන් මේ විවෙක් මාසේවෙන්ෙන් ශ්‍රීලංකා ගුවන්ඩ විදුලි ංස්ථාවය බිරිඳ සේවය සංවිධානය කරන සදහම් ධහර ධර්මදේශනා මාලාවේ ජාතක කතා ධර්මදේශනා පිළිබඳව. ඒ අනුසාරයෙන් ඉදිරිපත්විය යුතු කාරණාවන් පිළිබඳව පළමු ධර්මදේශනාවෙන් දැනුවත් කිරීම සිදු කරන්නට යෙදුණු අපේ පින්වත් දේශකයන් වහන්සේ කඩවත මංකඩ පුරාණ විහාරවාසී විචිත්‍රභානක පූජ් පාද රැවල සුදම්ම ස්වාමින්රයෙන්න් වහන්සේට මේ වැඩස තැන සාර්ථක කරන්න නිදුක් නිරෝගී සුව චිරජීවන ප්‍රාථනා කරමු සදැඇවතුන ශක්ත්‍රදියන් පධාන දේවමණඩල ශිරවාද ලබේවාක කිය ප්‍රාථනා කරමෝ. සාසාසා ස්ලීම්හා රන් සම්මාර්ධදිින්හු ජල්ප්‍රතිරෝධක ජාතන්ත්‍රතත්වවෙතීන් තා ලේපය වැැබ පේන්ස් නිෂ්පාධනය කරන ලේටෙක් ලංකා ජාත්‍යන්තර පුද්ගලිකා අයතනේ සමානු ග්‍රහකත්වය නුී සදහම්දාහර ධර්මදේශනා මාලාව ගෝනට මුසුවන්නේ වෙසක් මාසේවින්ෙන් වෙන් වෙන විශේෂ ධර්මදේශනා මාලාාවකටම මේ මාසය පුරාවටම ඔබට සවන්දිය හැකි. වවෙන් පින්මත දායකත්වවෙලබාගැනීමට අමතැන් ිින්දුව එක එකයි දෙකයි හැටනවයයි, හැට දෙකයි අසුව, බිඳුව එක එකයි දෙකයි හටනවයයි හැට දෙකයි අසූුව. විස්්තර අපට වත්සප කරන බිින්දො හැත්ත හතයි, හයිසි අනු තුනයි හත්ත තුනයි අනුතුන ිින්දුව හැත්ත හතයි හයිසිය අනුත්තුනයි, හැත්තතුනයි අනුතුන. සදම් ධාර ධර්මාණ ශවාසනාව ගුණට මුස්කරන්නට සමානු ග්‍රහකත්වය. ිත්තියේ ජලය නුරන්දන වර්ණ තීන්තාලේපය වබ පේන් ෝබේස් වෙේන්ස් නමින් ඉල්ලන්නවෙ පේන්ස් දිවයින සියලුම ප්‍රධානතීන්ත අලවී ස්ථානයන්ගෙන් ඔබට මලදීගත හැකි ඔබේ නිවසේ පිටිත බිත්තියේ ජල ප්‍රතිරෝධක වර්ණතීන්තාා ලේපය. අදවසේ මේ වැඩසදැන් ගුණට මුස්කරලීම සඳහා පින්වන්තසාභාගිත්වය ලබා දෙෙන ක්ෂණ නිලධාරිණ කල්්‍යානය ගුඩගේ ඇතු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කාර්මණ්ඩලට අපේ පුුණ්‍යානු මෝදනා. මේ ආරාධන ලෙටෙක් ලංකා ජාති්‍යන්තර පෞද්ගලි කායතනය උතුරසිද්දස්ථාන ප්‍රවදධනය සහ සහභාගීමවන ලෙසට ඔබට ධරාධනා කරයි. යිස්්‍රීම ෝ සමඳදුන් පහසන් ක්දව පූජනයත්තුවයටට පත් කංකසන්තුරේ යිතිහාසික තිස්ස රජමහා විහාරේ ශ්‍රීලංකා යුදහමුදාව ඉදි කරන මහාසඇය සඳහා ඔබටද පින්වන්ත දායකත්වය දරී හැකි. අමතන්න මෙ වෙනුවෙන් තිස්ස රාජමහා විහාර පුුණ්‍ය ආයතනය බිින්දුවය හතයි ිින්දුවයි දෙසිය හටයි හැටහතයි විසි පහා. බිඳුවය හතයි බිඳුවයි දෙසිය හැටහයි හැටහතයි වෙසි පහා. වෙසක් පුර පසුලො සප්පු හෝදා. හොදා වන්තනා වැඩසිටහන සජීවීකරණය කසිදු කරන ලබන්නේ රත්නපුර එරත්න ශ්‍රේ සමන්ත මනින් ධාරාමය මහා විහාරස්ථානේදී. න් කුඩල් පදර්ශන සමගින් විශේෂ වෙසක් දින වැඩසටහැන් ධර්මදේශනා සමක සංවිධානය රත්නපුර එරත්න ශ්‍රී සමන්ත මනින්ධාරාමය සහ. ලක්ෂකන්ද සමත්තබද්‍රාරාමය අසූ මහස්ශ්‍රාවක බුදුරජමහා විහාරාධිකාරී විනිාචාර්ය පූජ්ජපාද එරත්නේ සිරි කුසලඥාන ස්වාමින්රෙන් වහන්සේයේ. වෙසක් පුර පසුලොස්ුවක සදහම් දහර පෝදා වන්තනාව, රත්නපුර එරත්න ශ්‍රී සමන්ත මනින්ධාරාමය මහා විහාරස්ථානයේ සිට සජීවීව සාභාගීවන්නට ඔබට ආරාධන. සදහම් දහර නිරයට යන මඟ නැවතුමට ඔබට පුඥ්‍යානුමෝදනා. සම්මහ සම්බුදු සරණයි. දාම් සුවද. පින් බර කුසල් වඩනා පහන් සිතුවිලි අවධි කරන සදහම් දහර දම් දෙසුම සමානුග්‍රහකත්තුවය වැැප් වතුර නොරඳන තීතාලේ පසුල්ඛකාමානි භූතානී යුදන්දේන විහිංසති අත්තනෝ සුකමේසානෝ පිච්චසුන ලබති සුකන් ස්ලිම් පාරන් සම්මානයින් පිදුම්ලද වැැප් තර නොරදැන භික්තියාලේ පනය Webබ් ජලකාන්දු වැලක්වීමේ තීන්ත ජාති්‍යන්ත්‍ර ප්‍රමිතිය පරිසරහිතකාමී Webබ් Webැබ තීන්ත තෙතමනයට තිත ජලයින් නිවසේ ආරක්ෂාව Webබ්.